channel helpful, hit the bell icon and do subscribe. Don't forget to share with your friends. Happy coding with NR Tech Studio. Welcome back, my friends. ගොඩක් යාළුවන්ගේ ඉල්ලීම නිසා ඔන්න මම තීරණය කරා data success and algorithm series එක සිංහලෙන් කරන්න. එහෙනම් මම අද පටන් ගන්නවා bubblesort algorithm එක සිංහල tutorial එක. අපි හිතමුකෝ අපිට array එකක් තියෙනවා කියලා element හතරක් තියෙනවා. විස්සයි හතලිහයි තිහයි දහයයි බිින්දුවයි එකයි දෙකයි තුනයි කියලා අපට ඇරේ එක ඉන්ඩෙක්ස් කරගන්න පුළුවන් ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕන ඇරේ එකේ සයිස් එක හොයාගන්න එක මේ ඇරේ එකේ සයිස් එක කීයද මේ ඇරේ එකේ සයිස් එක තමයි 4 බින්දුවෙන් තුනට කවුන්ට් කරාට මේ ඇරේ එකේ සයිස් එක 4. ඔයාලා දන්නවනේ ඇරේ සයිස් එක කවුන්ට් කරන්නේ කොහොමද කියලා. අපි දැන් පටන් ගමු පාස් නම්බර් 1 එක. පාසස් කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන්නම්. පාසස් උ නම්බර් ඔෆ් එලිමන්ට්ස් අතර සම්බන්ධයක් තියෙනවා. नंबर ऑफ एलिमेंट्स का नट वड़ा हेमतीसम पास का एक कहीं नडवेलाता मैं यानी मे क्वेश्चन ने काणु ना मे क्वेश्चन ने बट पास तुन अरे के एलिमेंट्स हाथ रखा मेके पास तीन तुन अभी मूल्यम कंपेर करमु पलवणी एलिमेंट्स देगा विस्सा हतल आई विस्स ने पड़ी मेक इतकोट अभी सत्कराने नै එතකොට 20යි 40යි ඒ විදිහටම ලියා ගන්නවා. එහෙම තමයි bubble sort එකේ වෙන්නේ. ඊට පස්සේ ඉතුරු element ටික ඒ විදිහටම ලියා ගන්නවා. ඊළඟ step එකේදී ඊළඟ elements දෙක අපි ආයි compare කරනවා. ඒ කියන්නේ 40යි 30යි. ඊට පස්සේ බලනවා මේ දෙකෙන් පොඩි එක මොකද්ද කියලා. 40යි 30යි අතරින් පොඩිම එක මොකද්ද? 30. එතකොට අපි මේ දෙක swap කරනවා 30 මුලට දාලා ඊට පස්සේ 40 දානවා එතකොට order එක වෙන්නේ 20 30 40 10 ඊළඟ step එකේදී ඊට පස්සේ තියෙන elements ටික ආයි compare කරනවා ඒ කියන්නේ हतल दहाय कंपेर करना हतल दहाय होने दहाने दहाय दानो उमेन इंडेक्स हतल दानो अंतिम इंडेक्स इतकोट पलवनी पास पलवनी राउंड पलवनी पास इवरकोट लुकम मैक्सीम नंबर अंतिम इंडेक्स गील पलवनी पास इवरवे එතකොට 40 තමයි අන්තිමටම යන්නේ 20යි 30යි 10යි 40යි දැන් පළවෙනි පාස් එක ඉවරයි ඊළඟට තියෙන්නේ පාස් නම්බර් 2 ආයිම start from the beginning බිංදුව ඉඳන් ආයි කරගෙන යනවා අන්තිම එලිමන්ට් එක වෙනකම් එකම සිස්ටම් එකම තමයි මුලින්ම ඉඳන්ම ආයි මුල්ම දෙක කම්පයර් කරනවා ඊළඟ දෙක කම්පයර් කරනවා එහෙමම තමයි කරන්නේ අන්තිම එලිමන්ට් එක වෙනකම් මේක ඇවිල්ලා බේසික් ලෙවල් ඉම්ප්ලිමන්ටේෂන් එක මම ඔයාලට පහදලා දෙනවා ඊට පස්සේ මම කියලා දෙන්නම් කෝඩින් ලෙවල් එකේ කොහොමද වෙන්නේ කියලා දැන් පාස් නම්බර් 2 ආයි කම්පයර් කරනවා 20යි 30යි ඊට පස්සේ ඒකේ පොඩිම එක 20 ඒ හින්දා මේ දෙක ස්වැප් කරන්නේ නැහැ आय मत लिए ना विस्सा इतिहाय ए वगैरह एल्गोरिदम स्वेलिंग लेसी में एल्गोरिदम के तमाय बबल सोर्ट का सोर्टिंग एल्गोरिदम बोलो इट पसे आय मत कंपेयर करना तिहाय दाहाय ये लगे ही मुक्त का ये देखें पौधे में का दाहाय
එතකොට 20 මුලින් ලියනවා ඊළඟට 10 ලියනවා ඊට පස්සේ 30 ලියනවා ඊට පස්සේ 40 ලියනවා 40 ඕල්රෙඩි සෝටඩ් ඒක කොහොමත් මැක්සිමම් නම්බර් එක පළවෙනි පාස් එක ඉවර වෙනකොට ඒක ගිහිල්ලා ඉවරයි ලොකුම නම්බර් එක කොනර ගිහිල්ලා ඉවරයි 20යි 10යි 30යි 40යි ඊට පස්සේ ඊළඟ නම්බර්ස් දෙක ගන්නවා ඒ කියන්නේ 30යි 40යි ඒ දෙක ඔල්රෙඩි ඉන්නේ 30 පොඩි 40 ලොකු ඊට පස්සේ ඒ දෙක සබ් කරන්න ඕනේ එතකොට ඒ දෙක කොහොමද ඒ පිළිවෙලට තමයි තියෙන්නේ දැන් පාස් පළවෙනි එකයි පාස් 2 එකයි දෙකම ඉවරයි. දැන් යන්නේ පාස් 3 එක. I start from the beginning array index last එක වෙනකම් යනවා. I මත් යනවා I මුලින් තම්. එකම විදියට follow කරන්න ඕනේ steps ටික. මුල්ම element දෙක compare කරනවා, ඊළඟ දෙක compare කරනවා, ඊට පස්සේ දෙක compare කරනවා කියලා ඒ steps ටිකම අන්තිම element එක වෙනකම් සිද්ධ වෙනවා. පස්සේ 20යි 10යි කම්පයර් කරනවා ඊට පස්සේ පොඩිම සංඛ්‍යාව 10යි පස්සේ 10 ස්වැප් කරනවා 20 තියෙන තැනට පස්සේ 20 ස්වැප් කරනවා 10 තියෙන තැනට 30යි 40යි මේ විදිහටම ලියනවා දැන් ඔයාලට පේනවා ඇති අපේ array එක sort කරලා ඉවරයි කියන්නේ 10 20 30 40 කියන්නේ ඊළඟ ස්ටෙප්ස් මොකක්ද අපි සලකලා බලන්න ඕනේ. ඕල්රෙඩි ඇරේ එක sort වෙලා ඉවරයි. ඔයාලට තේරුණාද මේ pass 1 2 3 කියන්නේ මොකද්ද කියලා? Pass 1 2 3 කියලා කියන්නේ pass එකක් pass එකකට සම්බන්ධයක් තියෙනවා මේ number of elements ඉන්න array. array එකේ තියෙන elements ගානට passes ගාන අතර සම්බන්ධයක් තියෙනවා. array එකේ element ගන්න 4යි නම් passes තියෙන්නේ 3යි. array එකේ element ගන්න 5යි නම් passes තියෙන්නේ 4යි. array එකේ element ගන්න 6යි නම් passes තියෙන්නේ 5යි. හැම තිස්සෙම එකක් අඩුවෙන් තමයි passes ගන්න එන්නේ. array elements ගන්නට වඩා. එහෙම තමයි අපි අර programming කරනකොට for loop එකක් code කරන්නේ. ඔයාලට ඒක programming coding මේ video එකේදී බලා ගන්න පුළුවන්. ඒක ඒ විදිහට තමයි ඒ කෝඩින් ප්‍රෝග්‍රෑමින් එකත් කරන්නේ. එතකොට මෙතෙන්දී number of elements 4යි එකක් අඩු කරාම 3යි. එහෙම තමයි මෙතෙන්දී pass number 3 වෙනකම් අපි මෙතන කරගෙන ගියේ. අපිට මුලින්ම decide කරන්න පුළුවන් කොච්චර passes ගන්නකට මේක swap කරන්න ඕනද කියලා. array එක බලපු ගමන් අපිට ඒක කියන්න පුළුවන්. elements 4යි නම් passes 3ක් තියෙනවනේ කියලා. එහෙනම් bubble sort algorithm එක මෙතනින් ඉවරයි අවුලට. ඔයාලට මොනවා හරි problems තියෙනවා නම් comment section එකේදී කියන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තව මොනවා හරි ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් suggestions මට message එකකින් දාන්න. මම ඉස්සරහට videos වලින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ courses වල තියෙන අමාරුම කොටස් මට message එකකින් දාන්න මම try කරන්නම් ඒව කරලා දෙන්න. එහෙනම් එන්න ටෙස්ට් ස්ටුඩියෝ එක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. ගුඩ් ලක් ගයිස් ඔයාලා හැමෝටම. අලුත් වීඩියෝ එකකින් එකතු වෙමු එහෙනම්. If you found this channel helpful, hit the bell icon and do subscribe. Don't forget to share with your friends. Happy coding with Enna Tech Studio.